ගෝටා උඹේ දරුව මැරෙන්නේ නැහැ මේකෙන් මැරෙන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ දරුව මහින්ද රාජපක්ෂ මේ අයියගේ දරුව මැරෙන්නේ නැහැ මේ රටේ මැරෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ දරුව අහිංසක මිනිස්සු තොපි සේරම මේ වෙනකොට බෙහෙත විඳගෙන ඉවරයි ඉන්දියාවේ එකක් විඳගත්තා රුසියාවේ එකක් විඳගත්තා චීනයේ එකක් විඳගත්තා බලහ සියලු එන්නක් විඳගෙන ඉවරයි ධනපති පන්තියේ සිට නිර්ධන පන්තියේ වෙනුවෙන් කෑ ගහන අනුරාධ දිසානායකයාගේ ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්න ගොන් 25ම 225ම විඳගෙන ඉවරයි මැරෙන්නේ කවුද මේ රටේ අහිංසක මිනිස්සු ගොන් අගමැතිවරයෝ ඔබට තේරෙන්නේ නැති වුණාට ඔපි වගේ බූරු බූරුවන්ට නොතේරුණාට මේ වෙලාවේ හදන්න ඕන අධිවේගී මාර්ග නෙවෙයි මේ වෙලාවේ හදන්න ඕන පාර කාපට් කරන එක නෙවෙයි මේ වෙලාවේ කරන්න ඕන මේ වෙලාවේ කරන්නට ඕන මේ රට ලොක්ඩවුන් කරලා මේ රටේ මිනිසුන්ට අලබතල හරි පොලොස් ටික හරි කාලා පාඩුවේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න ඕන කොහොම හරි ජීවත් වෙයි මැවෙන්නේ නැහැ තැඹිලිගේ මීට වඩා කාලෙත් මිනිස්සු ජීවත් වුණා සිරිමාව වණ්ඩාරණේ කාලෙත් මිනිස්සු ජීවත් වුණා අලබතල කාලා හරි කොස්පොලොස් කාලා හරි මිනිස්සු ජීවත් වෙයි කුඹු ගෙඩියක් හරි මිනිස්සු ජීවත් වෙයි මේ රට වහන්න ඕන උන්ට රට වහන්න ඕමනාවක් නැහැ මේ කාලා කන්නි ගෙඩි පාලක හැත්ත උන්ට මේ රට වහන්න ඕමනාවක් නැහැ එයි මුන් හැම එකාම අන්ත සමාජවාදියාගේ සිට හැම එකාම බෙහෙත විඳගෙන ඉවරයි සංඝ මුදලාලිලා මුන් ටික විඳගෙන ඉවරයි මුන් කටාරින්නේ නැහැ මුන් ඇටි ගෙහෙද්දි පුරිලව් ටික වගේ එකෙක් කතා කරන්නේ මුන් හැම එකාම බෙහෙත විඳගෙන ඉවරයි මැරෙන්නේ කවුද අටමස්ථානේ උන් මැරෙන්නේ නැහැ සොළොස්මස්ථානේ උන් මැරෙන්නේ නැහැ ඈ සීම මොකද තලදා මාලිගාවේ හාමුදුරු ටික මැරෙන්නේ නැහැ මුන් හැම එකම කතා වෙලා මේක විඳගෙන මුන් එකෙක් කතා කරන්නේ ඒක කාලකන්ණි හාමුදුරුවෙක් කතා කරන්නේ මේ රටේ මේ දුප්පත් මිනිස්සු පිළිබඳව මුන් ආගම ගැන කතා කරත් මුන්ට බිස්නස් එකකට මුන් ජාතිය ගැන කතා කරත් මුන්ට බිස්නස් එකක හැම එකම දේශපාලුවගේ සිට මුන්ගේ මේක බිස්නස් ලයිසන් එකක් කියන්නේ නෑ කොරෝනා නතර කරන්න මුන්ට උමනාවක් නෑ ඒකේ මාක්ස් හදනවා අරව හදනවා මේවා හදනවා ඒවා ගන්නත් නෑ දුප්පත් මිනිසුන්ට ඒවා ගන්න බෑ දුප්පත් මිනිහා දාන්නේ මාක්ස් එක කීයද දුප්පත් මිනිස්සු මා දාන මාක්ස් එකේ ගාන රුපියල් 20යි 12යි ඒ මිනිස්සුන මාක්ස් එකක් ගන්න විදිහක් නැහැ මුන් හොඳ මාක්ස් එක ගේනවා පේරාදෙනි විශ්වවිද්‍යාලයෙන් ගහුවා කිව්ව මාස් එකක්වත් දුප්පත් මිනිහුර ගන්න නැහැ ඒවා ඉවරයි මේවා ඔක්කොම සෝබන හරිම කණගාටු තාම මනස 100,000ක් විශ්වාසයි මාස දෙකකින් එන්නත දෙනවා කියනවා මාස දෙක වෙනකොට මේ රටේ අහිංසක දුප්පත් ඉදින්දා කන්න බැරි මිනිස්සු සේරම ටික මැරිලා හැමදාම පාලකය තියෙන එක රැකුණා ඉන්දියාවේ නම් ජෙට් අරගෙන යනවා ලංකාවේ වුණත් පයින්නවා ඔය එකෙක්වත් හොයා ගන්න වෙන්නේ නැහැ තව ටිකක් වැඩි වුණොත් එහෙම මුන් සේරම් පැනලා යනවා දුප්පත් මිනිස්සු ටික මේක හැදිලා හැමත පාරක් පාරක් ගානේ මැරලා වැටුනම මුවේ මේ මිනිසුන්ගේ සල්ලි ටිකත් අරගෙන මුන් ඔක්කොම පයින්නවා එක සංගීපුට කටක් කරලා කියන්නේ මේක මහානායකට වහපියව රට මේ රටේ මිනිසුන්ට තියෙන විදිහට කණ්ඩ දීපියව දැන් කරන්න ඕනේ හොඳම දේ රට සංවර්ධනය කරන්න ඕන රට සෞභාග්‍ය හදන එක නෙමෙයි අධිවේගී මාර්ග හදන එක නෙමෙයි මේ වෙලාවේ කරන්න ඕන මේ මුළු රටම වහලා මේ මිනිසුන්ගේ ජීවිත බේර ගන්න එක ඒ සල්ලි ටික සේරම වියදම් කරලා චීනෙන් එන්නත් හරි බැරි නම් එංගලන්තෙන් එන්නත් හරි බැරි නම් රුසියෙන් එන්නත් හරි ගෙනල්ලා මේ රටේ මිනිසුන්ට විදින එක ඔබට ඒකට පණත් නැහැ ඒ නිසා මේ රටේ මිනිසුන්ට කියනවා පෙළ ගැහෙන්න කියලා මේ පාලක අර ඉන්දියාවේ උන් ඉන්දියාවේ මිනිස්සු දැන් මේ දවස්වල දේශපාලුවන්ට ඇදලා පන්න ගහනවා මේ බලු හැත්ත මුන්ටත් ගහන්න ඕනේ ගෝටලට බෝටල එක පරේකට උමනවන්නේ මේ අහිංසක මිනිස්සු පිළිබඳව කතා කරන්න මුන් හැම එකම මේක බිස්නස් එකක් කරගෙන රට වහලා දැන්වත් මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත බේරගනියව තොපි වේ ඉඳන් රැක්කේ මේ වහල්ලු ඒ වහල්ලු ටික බේරගනියව ඈ ගෝටා ගෙනාවේ රනිල් ගෙනාවේ සජිත් ගෙනාවේ තොපේ වහල්ලු දැන් තොපි ඔක්කොම බේරිලා අර බෙහෙත විඳගන්නේ නැහැ කියපු කාලකන්ණිය කවුද අර හරි මිනිසු මරණකම් බලන් හිටපු එක ඌත් විඳගත්තා අනුරාධ දිසානායකත් විඳගත්තා තොපි ඔක්කොම විඳගෙන ඉන්නේ ඔක්කොම සෝබන දාගෙන මිනිසු රවට්ටරවට් එකෙක්වත් නැහැ මේ කතා කරන්නේ ඇත්ත මේ වෙලාවේදී කරන්නට ඕනේ
මේ අහිංසක මිනිසුන්ගේ ජීවත් ජීවිත බේර ගන්න. රට සංවර්ධනය කර මේ සල්ලි ගසා කණ එක හුරා කණ එක උලා කණ එක නතර කරලා මේ රටේ අහිංසක මිනිසුන්ගේ ජීවිත බේර ගනියව. රටේම ඉන්න සංඝ මුදලාලිලා කටාරින්නේ අනිවාර්යෙන් ඉඳගෙන ඉන්නේ. ඌ සාරිලා පූජකයෝ මුන් සල්ලි දිනේ උන් දේශපාලෝගේ පස්ස කොදනේ උන් ඔක්කොම බේර ඔක්කොම ඉඳගෙන ඉන්නේ. දුප්පත් මිනිසු දුප්පත් පන්සල්වල හාමුදුරු මැරෙන්නේ තොපිය ගෙනාපියෝ. දුප්පත් පූජකයෝ ටික මැරෙන්නේ දුප්පත් මිනිසු ටික මැරෙන්නේ උන්ට විඳ ගන්න විදිහක් නැහැ. ඈ මේ එන්නත් 10500 විඳලා කවදා වෙනකම් විඳින්නද? විදී දෙකයි. කෝටි දෙකකට මිනිසුන් විඳින්න පුළුවන්. මේ රටේ සම්පූර්ණ රාජ්‍ය භාණ්ඩාගාරේ හරි දීලා රට විකුණලා හරි කමන්නේ. නැගෙනහිර ජටිය බැරනම් බටහිර ජටිය බැරනම් ඕන එකක් විකුණලා මිනිසුන්ගේ ජීවිත රැක ගන්නවා. මේ තියෙන එන්නත් ටික ගෙනලා විඳ ලයික්මන්ට්. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.